උන්ටපන සාදරයෙන් පිළිගන්නවා ඊටිප්ස් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලා කොහොමද මේ Fiverr එකේ තියෙන English test එක pass වෙන්නේ කියලා. ඉතින් ගොඩක් අයට මේක තියෙන ප්‍රශ්නයක් සමහර වෙලාවට gig එකක් දාගන්න බැරි වෙනවා graphic design නැතුව වෙන පැත්තකට කියන්නේ වෙන category එකක digital marketing හරි නැත්නම් web traffic වගේ gig එකක් දාන්න දැද්දි මේ Fiverr English test එක pass වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ගොඩක් අයට මේක අමාරුයි කියලා මට මගෙන් ඉල්ලලා තිබ්බා කොහොමද මේක පාස් වෙන හැටි කියලා දෙන්න කියලා. ඉතින් මම පාවිච්චි කරපු ක්‍රම දෙකක් තියෙනවා. මම ඒක ඔයාලට කියලා දෙන්නම් මේක පාස් වෙන්න. පළවෙනි ක්‍රමේ තමයි මම ඔයාලා එක කරනවා නම් ඇත්තටම ගොඩක් කැමතියි. මොකද පළවෙනි ක්‍රමෙන් ඔයාගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න පුළුවන්. අපි බලමු මොකද්ද පළවෙනි ක්‍රමය කියලා. මම ඔයාලට පෙන්වලා දෙන්නම් මොකද්ද පළවෙනි ක්‍රමය කියලා. ඔයාලට පුළුවන් Google එකට ඇවිල්ලා මේ විදිහට search කරන්න Fiverr English English test answer කියලා. සාමාන්‍ය 2020 කියලා search කරත් කමක් නැහැ. ඔයාලට පුළුවන් ඊට පස්සේ මේ YouTube එකට ගිහිල්ලා නැත්තම් මේ තියෙන videos වල मैंने कलिंग सेलर्स करला दापू कहीं एगोलो टेस्ट करला वीडियो करला दापू वीडियो तीनों कहीं वीडियो उत्तर तेक् वीडियो तीनों वाल पुलवा मेवागे टेस्ट आंसर कहीं एगोलो टेस्ट करा दी वीडियो करपू वीडियो तीनों यूट्यूब मेवागे लंगदीम करपू वीडियो तुना खतरा डाउनलोड कर गण मैं यूट्यूब वाला सर्च कर बलपा गोडाक वीडियो ओयागन पुलवांगे ओया दें डाउनलोड कर पास हितान को ओया वीडियो हतरक डाउनलोड कर ओया वीडियो हतरक डाउनलोड कर पास मे वीडियो हतर हट बलन विला वर वन बै वन बलन इट पास एक प्रश्न ओया मार्क कर गोलो दिन समहार उत्तर हेम उत्तर हरिए वन बै वन बलन समहारे हरिद नेता मे कील तीन हरिद गूगल सर्च कर बलन पुलवांगे उत्तर प्रश्न बल उत्तरे बलन गूगल सर्च कर मेक तीन उत्तरे हरिद तो मे मे तीन वचन हरिद आड़ डिक्शनरी अखर यार वचन वाल तेरम दिन आड़ पुलवा ये देवल बलागंड थिंग मे विधि ओया प्रश्न वीडियो हतर वगे बलन ओयाट सा प्रश्न हतलिह गाने එතකොට ඔයාට වීඩියෝ හතරක් ඔයා බැලුවොත් ප්‍රශ්න 160ක් cover වෙනවා. ඉතින් ඔයා වීඩියෝස් හතර බලද්දි ඔයාට තේරෙයි එකම ප්‍රශ්න ටික තමයි මේගොල්ලෝ කරක කරක ප්‍රශ්න 40ක් දෙන්නේ. ඉතින් ඔයාට එතකොට සාමාන්‍යයෙන් ඔයා මේ වීඩියෝස් ටික බලලා හොඳට ප්‍රැක්ටිස් වෙලා ඔයා එක්සෑම් එකට යනකොට මේ එක්සෑම් එකේ ඔයාට එන්නේ ඔයා ඔයා ඔල්රෙඩි දන්න ප්‍රශ්න ටිකක් තමයි එන්නේ. ඉතින් ඒක ඔයාට ගොඩක් ලේසි වෙනවා ඔයාගේ එක්සෑම් එක පාස් වෙන්න. මොකද කොහොමද දන්න ප්‍රශ්න ටිකක් එන හින්දා ගොඩක් වෙලාවට ප්‍රශ්න පහක් විතර ඔයා දන්නේ තියලා තියෙන ඉඩ තියෙනවා. හැබැයි ඊටර ඔක්කොම ඔයා දන්න දේවල් එන්න ඉතින් මේකට පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ, වෙලාව වැය කරන්න ඕනේ. මේක ගොඩක් සාර්ථක ක්‍රමයක්. ඒ වගේම ඔයාගේ ඉංග්‍රීසි දැනුමත් වැඩි වෙන ක්‍රමයක්. ඒතකොට කාගේවත් මත ඔයා ඩිෆෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. ඉතින් අපි බලමු ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. දෙවෙනි ක්‍රමය තමයි ඔයා ඉංග්‍රීසි ටෙස්ට් එක කරන්න යනකොට සාමාන්‍යයෙන් वगे प्रोफाइल गिहला इंग्लिश टेस्ट वाट गुड़वा अट पास मेन मेवा तम पेना मेतन स्टार्ट दिवा इंग्लिश टेस्ट मेके साट प्रश्न हतरी हकनवा तर मे फाइव के बेसीक देवल तम अहन मेतन इवागे विना हतरी हक देना मे टेस्ट करना मेतन स्टार्ट करवा मेतन आवाट पास मेक कंटिव दिना हर मतक मतक तमए ඔයා මේක ස්ටාර්ට් දුන්නාට පස්සේ ඒ කියන්නේ මේ ටෙස්ට් එක ස්ටාර්ට් කරාට පස්සේ මේක වෙනම වින්ඩෝ එකක් ඔයාගේ බ්‍රවුසර් එකේ ඕපන් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් එතකොට ඔයා ආපහු වෙන වින්ඩෝස් ඕපන් කරන්න යන්න එපා. ඉතින් ඔයා මොකක් හරි Google search කරන්න ගියොත් නැත්නම් ඔයා වෙන මොකක් හරි වින්ඩෝ එකක් ඕපන් කරොත් ඔයාගේ මේ ඔයා මේ ටෙස්ට් එකෙන් ෆේල් කරනවා. ඉතින් ඔයාට එහෙම chances දෙකක් හම්බ වෙනවා. ඔයා ඒ දෙකම මිස්යූස් කරොත් එහෙම ඔයා මේ ටෙස්ට් එක ෆේල් කෙනෙක් විදිහට සලකලා ඔයා මේකෙන් අයින් කරලා දානවා. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න වෙන දේවල් වලට මේ ඔයාගේ මේ ඕපන් වෙලා තියෙන ටැබ් එකෙන් අයින් වෙන්න යන්න එපා. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේක ඕපන් වුණාට පස්සේ තව කම්පියුටර් එකක් හරි නැත්නම් ඔයා මේ ටෙස්ට් එක ෆෝන් එකකින් කරන්න ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කම්පියුටර්ස් දෙකක් හොයාගන්න යාළුවෙක්ගෙන් හරි ඉල්ලගෙන ඇවිල්ලා එහෙම නැති වුණොත් ඔයාගේ ෆෝන් එකෙන් ටෙස්ට් එක කරන ගමන් ඔයාට පුළුවන් ඔයාගේ කම්පියුටර් එකකින් මම මේ කියන වැඩේ කරන්න.
හරි අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා. ඔයාලට ටෙස්ට් එක ඕපන් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න 40 පෙන්වන්නේ. එතකොට ඔයාට ලියන්න මුකුත් නැහැ මේකේ. ඔයාට තියෙන්නේ මේ ප්‍රශ්න 4 මේ විදිහට ප්‍රශ්න තෝරලා මෙතනින් next දෙන්න. එතකොට ඊළඟ ප්‍රශ්නෙට යනවා. හරි මේ ප්‍රශ්නේදී අපි බලමු දැන් කොහමද ඔයා උත්තර ටික ඉන්ටර්නෙට් එකකින් හොයාගන්නේ කියලා. ඔයා අනිත් කම්පියුටර් එකෙන් බ්‍රවුසර් එක ඔයාගේ ඕපන් කරලා Google එකට යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට සර්ච් කරන්න අනිත් කම්පියුටර් එකෙන් ඔයාගේ මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ Google එකේ ඔයා ගහන්න ඕනේ මේ සම්පූර්ණ ප්‍රශ්නෙම ගහන්න ටයිප් කරන්න. එතකොට ඔයාට එතකොට ඒක Google එකේ ගොඩක් වෙලාවට සජෙස්ට් කරනවා. ඒක ක්ලික් කරාම එන පළවෙනි සයිට් එක. මම ඔයාලට සයිට් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකත් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. මම කියන්නේ ඔයාලට ඊටත් වැඩිය Google එකේම සර්ච් කරන එක ගොඩක් හොඳයි. මෙන්න මේ විදිහට මෙතනින් ඔයාලට පුළුවන් බලා ගන්න උත්තරේ. හැබැයි ඔයාලට මතක තියාගන්න මෙන්න මෙතනින් බලා ගන්නකොට ඔයාලට උඩ පේනది මේ ආන්සර් එක දීලා තියෙන කෙනාට මේ සයිට් එක පාවිච්චි කරන අය ලා කෙනෙක්. රේටින්ග්ස් කීයක් දීලා තිනවද? කියන්නේ උඩ ඔයාලට පේනది මෙයා 5.43යි. මෙන්න මේ උත්තරේට රේටින්ග්ස් හම්බෙලා තින්නේ. ඉතින් හැම වෙලේම ඔයාලා මතක තියාගන්න ගොඩක් මේ උත්තර තෝරගන්නකොට දීලා තියෙන උත්තර වලින් රේටින්ග්ස් 5.5ම තියෙන උත්තර තෝරගන්න. මොකද මේකෙත් ගොඩක් වෙලාවට අපි අහන ප්‍රශ්න කියන්නේ මේ ප්‍රශ්න වලට වැරදි උත්තර දීලා තිනවා. ඉතින් ඒකින්ද හැම වෙලේම ඔයා මතක තියාගන්න මේ උත්තරේ බලනකොට මේ උඩ තියෙන රේටින්ග්ස් වලින් වැඩිම රේටින්ග්ස් තියෙන උත්තරේ තෝරගන්න. හරි ඔයාලට මේක කරගෙන යනකොට ඒ කියන්නේ උත්තරයක් හොයාගන්න බැරි වුණොත් නැත්නම් ඔයාලට මේකේ උත්තරේ දන්නේ නැව වගේ නම් ඔයාලට පුළුවන් මේක mark for later කියන ඔප්ෂන් එක දීලා next කරන්න. මෙන්න මේ විදියට බලා ගන්න එක. හැබැයි මතක තියාගන්න ප්‍රශ්න 40 වුණාට පස්සේ ආපහු ඔයා මේක unmark කරන්න ඕනේ ඇවිල්ලා. ඒකල තමයි ටෙස්ට් එකෙන් කරන්න ඕනේ. නැත්නම් ඒක mark වෙන්නේ නැහැ. ඉතින් ඒකට ලකුණක් අඩු වෙන්න ඉඩ තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒක මෙන්න මේ විදිහට සර්ච් කරන්න එපා. එතකොට ඇත්තටම ඒ වගේ ප්‍රශ්න ටිකක් වැඩිපුර තියෙන හින්දා ඔයාට හරිම ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මම මේ sample එකක් ඔයාලට කරලා පෙන්නන්නම් බලන්න. එතකොට අපිට එන විදිහ ඒකේ බලන්න මෙතන අපිට එන්නේ වෙන ප්‍රශ්නයක්. ඉතින් මොකද ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන හින්දා ඒකින්ද ඔයාලට පුළුවන් මේක සර්ච් කරන්න. පළවෙනියට තියෙන sentence එක සර්ච් කරලා බලන්න. එතකොට ඔයාට හොයාගන්න පුළුවන් ඒකට ඒකට එන්න ඕන හරිම උත්තරේ. ඉතින් ඒකත් මතක තියාගන්න. හරි අපි ඉස්සරහට මේ ටෙස්ට් එක මම කරන්න. ඒතර මම වෙන කොහෙන්වත් මගේ දැනුමවත් පාවිච්චි කරන්න නැතුව මම කොහෙන්වත් වෙන තැන් වලින් කිසිම උදව්වක් ගන්න නැතුව කෙලින්ම මේ විදිහටම විතරක් අපි කරලා බලමු මේ ටෙස්ට් එක හරියනවද නැද්ද කියලා. බලමු මේක අපි පාස් වෙන්න පුළුවන්ද කියලා. මම මෙන්න මේ විදිහට තමයි මේ ටෙස්ට් එක දිගටම කරන්නේ. මේ ටෙස්ට් එක ඉවරුනහම අපි බලමු මේක වැඩ කරනවද නැද්ද කියලා. टेस्ट की वर करा इतिंग मैं तमाई अपिट मेकट आपु रिसाल्ट है इतिंग इसको हतक हम बेला दीना केन अपी पास केला मेके वेटला दीना वा ඉතින් මේක තමයි ක්‍රමය. මම ඔයාලට කලින් කිව්වා වගේම මම පාවිච්චි කරේ මෙන්න මේ වෙබ්සයිට් එකේ තිබ්බ උත්තර ටික විතරයි. ඉතින් ඔයාට මම සජෙස්ට් කරනවා ඔයා මං අපි මම කලින් කතා කරපු පළවෙනි මෙතඩ් එකයි ඒ වගේම මේ මෙතඩ් එකයි දෙකම එකතු කරලා ඔයාට මේක කරන්න පුළුවන් නම් අතන ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න මේ ක්‍රමය. මම මේ වෙබ්සයිට් එකේ link එකක් දාන්න. වෙබ්සයිට් එකෙන් සර්ච් කරනවට වැඩිය Google එකෙන්ම සර්ච් කරන එක අපිට ටිකක් ලේසියි කියලා හිතනවා මම. බලන්න try කරලා comment එකක් දාන්න තේරුන්නේ නැත්තම්. හරි මම හිතනවා ඔයාලට කොහොමද 5 English test එක pass වෙන්නේ කියලා අදහසක් එන්නේ නැති කියලා තේරෙන්නේ නැති මොනවා හරි තිබ්බොත් comment එකක් දාන්න. අපේ 5 සම්බන්ධව තියෙන Facebook group එකට add වෙන්න, e-business school Facebook page එකට like කරන්න, අපිව සාම subscribe කරලා නැත්තම් අපිව subscribe කරන්න, bell icon එකත් ඔබාගෙනම යන්න. Thank you very much. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.